Hello, කොහොමද ඔයාලට? ඔයාල හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් වෙනදා වගේ ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. අද මම ඔයාලට කතා කරන්නේ මෙන්න මෙයා ගැන. ඔයාට පේනවනේ කවුද කියලා. මේ තමයි Aloe Soothing Sunscreen එක Cosrx brand එකේ. ඉතින් මේ Cosrx කියලා කියන්නේ Korean skin care product එකක්. ඒ වගේම brand එකක්. ඉතින් මේ Korean skin care brand එක මේ Cosrx මේ විදිහ ලෝකයේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ Korean skin එක ගොඩක් ලස්සන. ඒගොල්ලන්ට තියෙන මේ glass skin එකට සමාන skin එකක් නිසා. ඒ නිසා මේ ලංකාවේ මේ Korean care skin ප්‍රොඩක්ට්ස් ගැන ගොඩක් දෙනෙක් හොයන්නට පෙළඹිලා ඉන්නවා. ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නටත් පෙළඹිලා යනවා. ඉතින් මේ Cosrx skin care නිෂ්පාදන අපි අතරට එන්නේ මේ Cosrx in කියන Korean company එක හරහා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් කියනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට යමු. अंतर्गत चूटी प्रमाण अवम प्रमाण वेडिशर इंग्रीडियंट मे सूति सांस्क्रीन मेके හොයාගන්නට පුළුවන්. අන්න ඒ නිසාම තමයි මෙන්න මේක ඇලෝ කියලා තිබ්බ නිසාම අර ඇලෝ වලින් අපිට හම්බෙන මේ බෙනිෆිට්ස් සියල්ලම හම්බෙන්නේ නැත්තේ. ඒ වගේම තව දෙයක් කියන්න මේ සන්ස්ක්‍රීන් එක මම ආසම් කරන මගේ ෆේවරිට්ම සන්ස්ක්‍රීන් වලින් අතරින් එකක්. මොකද ඒක හේතුව මේ සන්ස්ක්‍රීන් එක පාවිච්චි කිරීම තුළින් අපිට UVB කිරණ වලින් වගේම UVA කිරණ වලින් ආරක්ෂාවක් ලබා ගැනීමට පුළුවන්. ඉතින් ගොඩාක් සන්ස්ක්‍රීන් වල තියෙන UVB කිරණ වලින් ආරක්ෂාවක් විතරයි. ඉතින් මේ සන්ස්ක්‍රීන් එක පාවිච්චි කළ UVA කිරණ වලින් ආරක්ෂාවක් අපල් ලබා ගැනීම හැකියාව තුන. ඉතින් ඒක මේක සඳහන් වෙනවා මේ SPF 50ක ආරක්ෂාවක් අපිට UV කිරණ සඳහා ලැබෙනවා. ඒ වගේම තමයි UVA කිරණ සඳහා ලැබෙන ආරක්ෂාව PA 3+ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔයා පාවිච්චි කරන සන්ස්ක්‍රීන් එකේ මේ UVA කියන වලින් ලැබෙන ආරක්ෂාවත් අපිට ලැබෙන්න ඕන. විශේෂයෙන්ම අපි මේ ලංකාව කියන්නේ ගොඩාක්ම උෂ්ණ අධික රටක්. අපි හිරිවැලියත් එක්ක ඉතින් අපිට මේ UVB කියන වලින් ලැබෙන ආරක්ෂාව විතරක් ලැබිලා මදි. සමහර විට ඔයා කියන්නේ මම හැමදාම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා, මගේ ඩේ රූටින් එකේ අනිවාර්යම සන්ස්ක්‍රීන් එකක් තනේ, ඒත් මම අඳුරු පැහැර ලක් වෙලානේ කියලා කියන්නේ. ඔයා පාවිච්චි කරන සන්ස්ක්‍රීන් එකේ මේ UVA කිරණවලින් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැති නිසා වෙන්නට පුළුවන්. හරි, ඒ වගේම මම මේ සන්ස්ක්‍රීන් එකට තව කැමති වෙච්ච ලොකුම හේතුවක් තනේ ඒ තමයි මේකේ කිසිම වයිට් කාස්ට් එකක් හිටින්නේ නැහැ අපි ඇප්ලයි කරාම. මේ කියන්නේ අපේ ස්කින් එකට හොඳින්ම මේ සන්ස්ක්‍රීන් එක උරා ගන්නවා. කිසිම ඔයිලි ගතියක් හිටින්නේ නැහැ. විශේෂයෙන්ම දැන් මේ ඔයිලි ස්කින් එකක් තනේ, ඒ වගේම ඇක්නි සෙන්නබල් ස්කින් එකක් තියෙන අය මේ සන්ස්ක්‍රීන් ආලේප කරන්න හරිම අමාරුයි. මොකද මේ සන්ස්ක්‍රීන් ආලේප කරාම අර ඔයිලි ස්කින් එකක් තියෙන අය ස්කින් එක ගොඩාක් ඔයිල් වෙනවා. ඒකේ පිම්පල්ස් එන්න බලනවා, එහෙනම් පිම්පල්ස් ටිකක් තියෙන අයගේ තව දුරටත් පිම්පල් එන්න බලනවා. ඉතින් ගොඩාක් කැමති වුණත් තමන් කොච්චර වුණා වුණත් මේ වගේ ස්කින් ටයිප් තියෙන අය සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න අමාරුයි. ඉතින් මේ සන්ස්ක්‍රීන් එකේ හිම ප්‍රශ්නයක් නැහැ. මේ Cosrx brand එකේ එන මේ Aloe Soothing Sunscreen එක ඔන්න ඕනෑම කමක් තියෙන කෙනෙකුට පාවිච්චි කිරීම හැකියාව තියෙන. ඔන්න ඔයාට normal skin එකක් තිබුණා, sensitive skin එකක් තිබ්බත්, oily skin එකක් තිබ්බත්, acne එන්න බලන skin එකක් තිබ්බත් ඔයාට මේ sunscreen එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙන. ඒ වගේම හැබැයි ඉතින් ඔන්න ඔයාට ගොඩාක් pimple ඔයාගේ මූණේ තියෙනවා නම් ඔයා දැම්මම sunscreen පාවිච්චි කරන්න යන්න එපා. ඔයා මුලින්ම ඔයාගේ pimple සුව කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් sunscreen එකක් apply කරන්නට.
දැන් මේ සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ඔයාලට මම කියන්න ඕනේ. ඉතින් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකේ ලාස්ට් ස්ටෙප් එක වෙන්න ඕනේ මෙන්න මේ සන්ස්ක්‍රීන් එක. ඔන්න ඔයා මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරලා ඊට පස්සේ සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරන්න. ඉතින් මම ඔයාලට හැමදාම මගේ වීඩියෝ වල හරි මාදරෙන් කියන අපේ හැමේ pH බැලන්ස් එක වෙන්න අපි ටයිම් ගැප් එකක් තියන්න ඕනේ. ඉතින් මේ ටයිම් ගැප් එක විනාඩි 15ක් 20ක් අතර වෙනවා. ඉතින් ඔයා මොයිස්චරයිසර් එක ආලේප කරලා විනාඩි 15ක් 20ක් අතර කාලයක් ඉඳලා තමයි මේ සන්ස්ක්‍රීන් එක ආලේප කරන්න ඕනේ. අපි හිතමු ඔයා මේකප් ගන්න කෙනෙක් කියලා. එහෙනම් ඔයා මේ සන්ස්ක්‍රීන් එක ආලේප කරලා විනාඩි 15ක් 20ක් අතර ප්‍රමාණයක් නැවතත් ඉඳලා තමයි ඔයා ඔයාගේ මේකප් එක දාගන්න ඕනේ ඔයාගේ මූණට. එහෙම කරොත් තමයි ඔයා අර ආලේප කරන හැම පදක් එක්කම සාර්ථක ප්‍රතිඵල ඔයාට ලබා ගැනීමට හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ සන්ස්ක්‍රීන් වලින් මේ හිරු වලින් හොඳ ආරක්ෂාවක් ලබා ගන්න නම් මේ ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් කොජාගෙන මේ සන්ස්ක්‍රීන් හදන්නට බෑ. අනිවාර්යෙන් මේ සන්ස්ක්‍රීන් වල ඒ නිසාම තමයි වැඩි වශයෙන් රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වෙන්නේ. මෙන්න මේ නිසාම තමයි මේ කොසෑරස් බ්‍රෑන්ඩ් එකේ කියන මේ ඇලෝ සූතින සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරාම ඇප්ලයි කරපු ගමන්ම මූණේ පෝසර්ස් ගොඩාක් කම් වෙලා සියුම් රැලි නැති වෙලා මූණේ එල්ලා වෙන ස්වභාවය නැතිලා මූණට හරි ලස්සන පෙනුමක් ලැබෙනවා. හැබැයි ඔයා හිතන්න දෙපා මේ පෙනුම අපිට දිගටම තියාගන්නට පුළුවන් කියලා. මේ පෙනුම ලැබෙන්නේ ඔයාට මේ සන්ස්ක්‍රීන් එක ඔයාගේ මූණේ ආලේප කරලා තියෙනකම විතරයි. ඔයා මූණ වොෂ් කරාට පස්සේ ලැබිච්ච දේ ඔයාට නැති වෙනවා කියන එකත් ඔයා දැනගෙන ඉන්නට ඕනේ. ඉතින් මම ඔයාලට විශේෂයෙන් දෙයක් කියන්නම්. ඔන්න ඔයා අනිවාර්යෙන්ම හොඳ සන්ස්ක්‍රීන් එකක් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට එකතු කර ගන්නම ඕනේ. එහෙම කරොත් තමයි ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයා ආලේප කරන දේවල් වලින්. ඒ වගේම තමයි ඔයා සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන අකමැති කෙනෙක් නම් අනුම ගානේ ඔයා පාවිච්චි කරන මොයිස්චරයිසර් එකේ හොඳ SPF අගයක් තියෙන මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්නත් මග බලා ගන්න. ඒ වගේම තමයි ඒ මොයිස්චරයිසර් එකේ UVB කරන වගේම UVA කරන වල ආරක්ෂාවක් ලැබෙනවද කියන එකත් ඔයා අවධානය යොමු කරන්න කියලා මම ඔයාලට ආදරෙන් කියනවා. මොකද එහෙම වුණොත් තමයි අර ඔයා පාවිච්චි කරන දේවල් වලින් හොඳ ප්‍රතිඵල ලබාගෙන ඔයාට දිනෙන් දින ඔයාගේ ස්කින් එකේ බ්‍රයිට්නස් ගතිය මේ හැමදේම වැඩි කරගෙන ගොඩක් ලස්සන වෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරා මම ආයෙත් නම් මම චේති.